ජයලල් රෝහණ ඔහු ශ්‍රී ලංකා වේදිකාවේ රංගන ශිෂ්‍යයෙ දෙවන්තේ ජාතික සම්මානයෙන් පිදුම් ලද රංගතරයෙක් පේරාදෙණිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් රංගනයේ හා වේදිකාව පිළිබඳ වැඩිපුර හදාරු උපාධිදරයෙක් වසර 25කට අධික කාලයක් රංගනයේ හා නාට්‍ය සම්බන්ධව සිසුන් දෙනුවත් කරමින් දේශනයන් සහ අධ්‍යයන වැඩමුළු පවත්වමින් ඔහු කරන සේවය අපමණයි තමාටම ආවිනික ශෛලියකින් තම දැනුම ශ්‍රාවකයන් සමග බෙදා ගැනීමට සෑම විටම සූදානම් ජලාල් සෑම සතියකම බොස්ටන් ලංකා රේඩියෝ තුලින් අප ශ්‍රාවකයන් හමුවට පැමිණෙනවා අයිබෝවන් අපේ චිත්‍රාඩ්ඩි මිල් මහත්තයත් එක්ක මිතුරා ඒ එක්කම මේ ගුවන්විදුලිය ශ්‍රවණය කරන ලෝකේ දසත සිටින සියලුම මිත්‍රාදීන්ට අයිබෝවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඈ එතකොට අපි ආරම්භ කරන මේ වැඩ කොටසේ මම ජයලාල් රෝහණ කියන නමත් කියනවා නැත්නම් දන්නේ නැනේ කවුද කතා කරන්නේ කියලා ඉතින් මම චිත්‍රාල් මිත්‍රා සමග කතා කරද්දී පොඩි අදහසක් ආවා ලෝකේ දසත සිටින අපේ ජනතාවත් සමග අපේ මිත්‍රයින් සමග ලාංකීය මිත්‍රයන් සමග හෝ සිංහල දන්නා සෑම මිත්‍රෙක් සමගම පුංචි ගනුදෙනුවක් කරමු කියලා අතීතෙන් අනාගතයට යන කතා හැම වෙලාවෙම මගේ මිත්‍රවරුනි මතක තියාගන්න අතීතය කිසිසේත් අපි අමතක නොකළ යුතුයි දැන් වෙලාවට මේ හිතෙනවා පෙරක් පාසල්වල ඉගෙන ගන්න දරුවෝ එහෙම බැලුවාම අපිට හිතෙනවා ඒ අය මේ අතීතය එක්ක විශ්වාස කරන්නේ එක්ක අතීතය ගණන් ගන්නේ නැහැ එක්ක අතීතයේ වැඩක් නැහැ කියලා අත්හැරලා දානවා කොහොම හරි මේ අත්හැර දැමූ එකක් හැටියට අතීතයේ ඉතිහාසයේ දේවල් අමතක කරන්න යොමු වෙලා එහෙම යොමු වෙලා තිනකොට පෙළකය කියනවා දැන් අපි ඉන්නේ නූතන සමාජයේ ඉතා වේගින් වෙනස් වෙන සමාජයේ දැන් ටෙක්නොලොජි දියුණුයි ඈ ඔය ආකාරයෙන් කතා කරනවා මේක මහා මේ පොස් කතාවක් කියලා මම විශ්වාස කරනවා මොකද දැන් තින තාක්ෂණයේ තියෙන උපරිමයක් තමයි මේ අපිත් පාවිච්චි කරන්නේ එහෙනම් මමත් ඉන්නවා මේ තාක්ෂණයත් එක්ක යාවත් කාල වෙලා අපි කියන්නේ අප්ඩේට් වෙනවා කියලා නේද යාවත් කාල වෙලා ඉන්නවා ඒක නිසා මේ අපිට පුළුවන් වෙලා තිනවා ඇමරිකාවත් ශ්‍රී ලංකාවත් අතර යා කරන්න අපිට කතා කරන්න මුහුණට මුහුණ බලාගෙන ඒක හරි තාක්ෂණයේ දියුණුව තමයි තාක්ෂණයේ දියුණුව කියලා ඒක එල්ලෙන්නම ඕනේ නෑ ඒක පාවිච්චි කරන්න ඕන අපේ කාර්ය පහසු කර ගැනීම සඳහා ඒක පැත්තකින් තියමු අපි මේ මොකද්ද කියන්නේ මේ අතීතයෙන් අනාගතයට කියලා මට හිතුණා මගේ චිත්‍රාල් මිත්‍රවත් එක්ක කතා කරනකොට අතීතයේ තිබ්බ සාහිත්‍ය කෘති නාට්‍ය කෘතීන් ඔක්කොම ටික හරියට කියවොත් එහෙම මුළු අනාගතේම තියෙනවා කියලා උදාහරණයක් හැටියට ලංකාවේ නම් මාටින් වික්‍රමසිංහ කියන කෘතහස්ත ලේඛකයා මෙන්න මෙහෙම කියලා තිනවා ඔබට යම් කිසි දවසක අවශ්‍යද අවුරුදු 500ක අධ්‍යක්ෂීම් එක සැරේ ගන්න මේක මහා ටිකක් අමාරු වැඩන්නේ අවුරුදු 500ක අධ්‍යක්ෂීම් කොහොමද එක සැරේ ගන්න දැන් මේ පරමායුෂ කාලයත් අවුරුදු 70ක් විතර වෙනකන් ඇවිල්ලා පල්ලෙහාට ඉස්සර තමයි 108 එහෙම වෙනකන් ජීවත් වෙච්ච කට්ටිය ඉන්නේ. එතකොට අපි කනබොන දේවල් වල හැටියට එහෙමත් වෙලා. ඉතින් කොහොමද අවුරුදු 500ක අධ්‍යක්ෂීම් ඒ කාලෙදි ගන්නෙ? එහෙනම් මාටි වික්‍රමසිංහ ශූරීන් නැත්නම් කෘතහස්ත ලේඛකයා කියනවා කරුණා කළා ජාතක කතා පොත කියවන්න කියලා. අවුරුදු 500ක අධ්‍යක්ෂීම් මේකේ තියෙනවා කියලා. මම එකතු කරනවා මේකට තව දෙයක්. ඒකම සුද්ධ වූ බයිබලයක් කියවන්න. ඒ වර්තමානයේ තියෙන සියලුම අත්දැකීම් ටික අතීතය වෙලා තිනවා. අපේ හොඳ ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන්ගේ අතීතයේ ලියපු කෘතීන්වල මේ වර්තමානයේ සමහර විශේෂ වන සිද්ධීන් ඇතුළත් වෙලා තිනවා. ඒක නිසා මං කැමති
චිත්‍රාල් මගේ මිත්‍රා සමග එකතු වෙලා ඔබේ ගුවන් විදුලිය ශ්‍රවණය කරනකොට ඔබට වැදගත් යමක් දෙන්නට ඒ වගේම ඔබ පොළඹවන්න බලගන්වන්න ආසාවක් ඇති වෙනවා. පොඩ්ඩක් පොතපත කියවන්න පුළුවන් නම් මේ කතාවලින් පස්සේ හොඳට අවදිවන්න, නැත්නම් මේ කතා අහගෙන ඉඳලා මනස අවදි කරගන්න අතීතයෙන් අනාගතයට. ඉතින් ජයලාල් අපිට බොහොම සන්තෝෂයි අත්‍තරම මේ ඔබ අපිත් එක්ක මේ පොස්ටර් ලංකා රේඩියෝ අහලා සතිපතා මේ වගේ අතීතයෙන් අනාගතයට මේ කතිකාවට එකතු වෙන එක. ඉතින් මේ මට මුලින්ම කැමති අහන්න දැන් මොනවද මේ ඔබ කතා කරන මේ විශ්ව සාහිත්‍ය කෘති? ඔව්, දැන් මම මෙහෙම ගන්නවා, විශ්ව සාහිත්‍ය කෘති හැටියට ගත්ත ගමන් නාට්‍ය තියෙනවා, නවකතා තියෙනවා, කෙටි කතා තියෙනවා, මේ කවි තියෙනවා, කාව්‍ය ග්‍රන්ථ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් විලියම් ෂේක්ස්පියර් අධ්‍යයනය කරන්නේ ඩ්‍රයිඩන්ගේ ෂෙරිඩන්ගේ කෘතීන්, කාව්‍ය කෘතීනුත් ඒ අතර තියෙනවා. ඒ වගේම වටපිටාවේ රටවල් වල තියෙන වංශ කතා පොත්, අපි උදාහරණයක් හැටියට ගියොත් ඔතෙලෝ කියන නාටකයේ ෂේක්ස්පියර් ලියන්නේ ඉතාලියේ ගිගෝනි ග්‍රියෝල්ඩි බස්තිනා සෙන්තියෝ කියන සාහිත්‍යකරුවා ලියනවා මේ වංශ කතාව. ওই වංශ කතාවේ එක කතාවක් තියෙනවා සැමියා බිරිඳට සැලකූ අපූර්ව සැලකිල්ල කියලා. මේ ෂේක්ස්පියර් කොච්චර කියවලා තියෙනවද, ඒ කතාව කියවලා ඉවරලා ඔතෙලෝ කියන නාටකය රචනා කරනවා. මෙන්න මේ වගේ එයත් අරන් තියන්නේ අතීතෙන් අනාගතයට. අපි ගම්මුකෝ අතීතෙන් අපේ පැත්තට. අපි එහෙම කරමු නේද චිත්‍රාල් මහත්තයෝ? ඔව් හොඳයි. එහෙනම් මං ආරම්භ කරන්නද හහපුරා කියලා පළවෙනිම කතාව විලියම් ෂේක්ස්පියර් ගෙම්ම. මොකද අද දවසේ මට ආපු දුරකථන ඇමතුමකුත් එක්කයි මේ ගන්නෙ කියන්න හිතුවේ. ඒ වෙලාවෙම අපේ චිත්‍රාල් මිතුරා මේ වැඩසටහනට මාව කතා කරන්න යොමු වුණා. දැන් මේකේ ලස්සනම දේ තමයි කිසිවෙක් ගැන කිසිවෙක් කියන කිසිවක් 100%ක් ඔළුවට ගන්න එපා. ඔන්න බලන්න සරලේදම මරු වැඩි. අපි හිතමු දැන් මේ චිත්‍රාල් මිතුරා ගැන මට තව මිතුරෙක් යමක් කියනවා. එතකොට මම මේ මිතුරා කියපු දේ 100%ක් ගන්නෙ නෑ. ඇයි? ඒ මිතුරා කියලා දෙන්නේ එයාගේ චිත්‍රාල් මිතුරාගේ තියෙන සම්බන්ධයේ මොනවා හරි අඩුපාඩුවක් හෝ වැඩිපාඩුවක්. නමුත් මට එහෙම එකක් වෙලා නැහැනේ. ඉතින් මම මොනවටද මගේ මිතුරා අර අන්‍යයන් කියපු දේවල් හරහා චිත්‍රාල්ව මනින්නේ? හරි, මේකයි ඊළඟට විඥානවාදී අදහස් දක්වන එකත් ලස්සන එකක් තියෙනවා. මෙහෙම තියෙන මේ පෙළ ලොකු මහතුරුන්ට තියෙනවා මේ මතයක්, මේ මගේ කේන්දරේ නම් මෙහෙම කියලා තියෙනවා, මේ කාලේ මෙහෙම වෙනවා, මේ කාලේ මෙහෙම වෙනවා, මේ කාලේදී මං රජ වෙන්න තියෙනවා, ආසන යෝගයේ තියෙනවා, ඔය වගේ දේවලුත් තියෙනවා. මේ මතේ රැඳිලා හිටියොත්, දිගටම ඔළුවේ තියාගෙන හිටියොත් තමන්ගේ ඉදිරි කටයුතු ඒ මතේ නිසාම වැළලිලා යනවා කියන අදහස දෙන හොඳ නාට්‍යයක් ගන්නද චිත්‍රාල් මිතුරා කතාවට? ඔව්, ඒක හුඟක් හොඳ අදහසක්. ඔව්, එහෙනම් විලියම් ෂේක්ස්පියර්ගේ හොඳම ශෝකාන්ත නාට්‍යයක් හැටියට, මොකද විලියම් ෂේක්ස්පියර් ලියලා තිනවා සුකාන්ත නැත්නම් කොමඩි 10ක්, ඊට පස්සේ ට්‍රැජඩි ශෝකාන්ත 10ක්, එතකොට නාට්‍ය 20යි, ඊළඟට ඉතිහාස නාට්‍ය 4යි, විවිධ නාට්‍ය 6ක්, තවත් මිතුරෝ සමග එකතු වෙලා තව නාට්‍ය ලියලා තිනවා 2ක්.
නිකන් හිතන්නකෝ ෂේක්ස්පියර්ගේ මේ වයසට කරලා තියෙන වැඩ කොටස කොච්චරද කියනවනම් එංගලන්තයේ අද වෙනතුරු ඔහු ජීවත් වුණු ස්ට්‍රැට්ෆර්ඩ් ඔන් ඇවන් කියන නගරේ ඔහුගේ නිවස නිව් ප්ලේස් කියන නිවස අද දිනේ දකින්නට ලැබෙනවා. ඒ වගේම විලියම් ෂේක්ස්පියර් රංග දැක්ක ග්ලෝබ් රංගහල ඒවා ඔක්කොම කෞතුකාගාර වගේ ලොව වටා සිටින පුද්ගලයින්ට ගිහිල්ලා දැක බලා ගන්න පුළුවන් තත්ත්වයට ඔවුන් වර්ධනය කරලා තියෙනවා. මෙහෙම වුණේ විලියම් ෂේක්ස්පියර්ගේ කෘති අදටත් වලංගු වින්දයි. ඔන්න මගේ මිතුරන්ට මෙහෙම එකක් කියනවා. මේකට කියනවා ලස්සන කතාවක්. සර්වකාලීනයි කියලා. ඇයි චිත්‍රල් මාතෘ? ඔව්. සර්වකාලීනයි කියලා කතාවක් තියෙනවනේ. දැන් සමහර ගීත තියෙනවා, සමහර නාට්‍ය තියෙනවා සමකාලීනව. ඒ කාලෙට විතරයි ඒවා වළංගු. දැන් විලියම් ෂේක්ස්පියර් කතා කරපු මේ ඔතැලෝ, මැක්බත්, හැම්ලට් සහ තවත් නාට්‍ය ගොඩයි මිකී නොකී. මම ওই විශේෂයෙන්ම මතක් වෙච්ච දේවල් කිව්වේ. මේ නාට්‍යවල කතා කරපු වස්තු විෂයන් සර්වකාලීනව තියෙනවා. කොටපි කියනවා නම් ෂේක්ස්පියර්ගේ කතාවල එන යම් අදහස් ගැඹුරු අරටුව එහෙමම ජාතක කතාවෙත් මන් දකිනවා කියවෝ නිසා. ඒක ඉතින් හරි ලස්සනයි. විලියම් ෂේක්ස්පියර්ගේ නාටකයක් මම ගන්නවා. මේ නාටකය මැක්බත් නාටකය නේද? අපි ආරම්භයේම කතා කරන්න ගමු මැක්බත් නාටකය ඇසුරෙන්. එතකොට මැක්බත් නාටකයේ මැක්බත් කියලා සෙන්පතියෙක් ඉන්නවා. එයා සෙන්පතිය ඇවෙන්නේ ඒ රාජ්‍යයට. රජ්ජුරුවන්ගේ නම ඩන්කන් රජ්ජුරු. වැරදිද කවුරුත් හිතන්න එපා, ඩ්‍රන්කන් නෙමේ ඩන්කන් නේද? මේ ඩන්කන් රජ්ජුරුව. මේ රජ්ජුරුව හරි මේ සාමකාමී විදිහට රාජ්‍යය ගෙන යනවා. එයාට මහා ලොකු බරකුත් නැහැ. නමුත් ඒ අතරේ එක්තරා පලාතක කැරලිකරුවෝ වගේක් යුදවැදීගෙන එනවා රාජ්‍යය පෙරලන්න. දැන් මේක අවුරුදු ගාණක් තියෙනවා මේ කැරැල්ල රටින් ඒගොල්ලෝ කොටහක් ඒගොල්ලන්ගේ අයිතිය තියෙනවා. දැන් මේ වෙලාවේ ඩන්කන් රජුරෝ බලනවා හොඳම වැඩේ තමයි මන් දාන්න ඕන මැක්බත්ව මේ සඳහා පාලනය කරන්න හොඳ සෙන්පතියෙක් කියලා මැක්බත්ව දානවා. අනේ මැක්බත් ගිහිල්ලා එයාගේ තියෙන යුදයේ දැනුම නිසාම එයා ශූර සෙනවියෙක්. ඉතා ඉක්මනින් මේ කැරල්ල මර්ධනය කළා, සියලු සතුරන් පරාජය කළා, පෙරලා එනවා තමන්ගේ රාජ්‍යයට. හරි ලස්සනයි මේ වැඩේ නේද? බලන්නකෝ ඉතිහාසයේ කියපු කතා ලස්සනට ගැලපෙනවද කියලා හිතන්නකෝ බලන්න අපේ මිත්‍රවරු වර්තමානයේට නේද? මැක්බත් එනවා බලන්න අතීතයෙන් අනාගතයට. මැක්බත් එනවා ඇවිල්ලා ඉවරලා කියනවා රජතුමනි මම යුද්ධය දින්නා. මගේ ශූර සටකපට න්‍යායන් භාවිත කළා. යුද්ධයේ සතුරාව මෙල්ල කෙරුවා. සියල්ල දැන් මැඩ පවත්වලා ඒ ප්‍රාන්තයන් අපිට අයිති කරගත්තා. රජ්ජුරුව අපොඩියක් ගහනවා. වටේට හිටපු ඇමති මණ්ඩලයත් අපොඩියක් ගහනවා. ඒ අතරේ අමතක කරන්න නරකයි මැක්බත් ගාව නිතරම ඔහුගේ බිරිඳ නැත්තම් මැක්බත් ආර්යාව ඉන්නවා. මේ ශූර සෙන්පතියෙක් මැක්බත් ආර්යාව ඔහු ළඟ ඉන්නවා. අනේ ඉන්නකොට හරි මරු වැඩක් වෙනවා. දැන් මේ ඩන්කන් රජුරෝ කියනවා මේ ජයග්‍රහණය සතුට විඳින්න ලොකු සාදයක් පවත්වමු කියලා. එහෙම කරනවනේ චිත්‍රාල් මහත්තයෝ. ඉස්සර ඉඳන් මෙහෙම තියෙනවනේ නේද? ඔව්. දැන් යුද්ධෙ දින්න අපි සාදයක් පවත්වමු. උත්සවයක් ඉතින් පවත්වන තරම් දෙයක් නේ ඒක නේද?
නැත්තම් උත්සවේ පවත්වන වෙලාවේ ඩන්කන් රජුරෝ මෙන්න මෙහෙම කියන එක්තරා අවස්ථාවක මොකද්ද? ඔව් හොඳයි මැක්බත්. මැක්බත්ට බොහොම ස්තුතියි අපේ රට වෙනුවෙන් කැපවීම ගැන. ඒ වගේම මේ සාදේ ඔබ වෙනුවෙන් තමයි සූදානම් කළේ. බොහොම සන්තෝසයි. මම මේ අවස්ථාවේ තව දෙයක් කරනවා කියලා අර යුද්ධයේ අවස්ථාවේ ඩන්කන් රජුරන්ගේ පුතු දෙන්නෙක් ඉන්නෝනේ. ඒ නාට්‍ය හැටියට ඩන්කන් රජුරන්ගේ පුතු දෙන්නෙක් ඉන්නෝ. පුතු දෙන්නා යුද්ධයේ තියා කඩුවක්වත් දැකලා නැහැ. ඔහේ ගුල්වර රජ මාලිගාවට එලා සැප විඳිමින් ඇපල් කකා ඉන්න කටිය. ඔව් ඒව ඔක්කොම තියෙනවනේ, සියලු පහසුකම් තියෙනවා තමුණට යුද්ධ කරන්න. එතකොට මේ අවස්ථාවේ කියලා ඩංක රජුරු කියනවා, මගේ පුත්තු දෙන්නාට ඒ බේරාගත් ප්‍රාන්ත රාජ්‍යවල යුවරජකම් පිරිනමනවා කියලා. අප්පා මේ වෙලාවේ කේන්දියන්නේ කාටද? මැක්බට්ටත් නෙමේ. මැක්බත් සෙනෙවීක් නිසා ඒ සියල්ල ඉවසා දරාගෙන ඉන්නෝ. මැක්බත්ට වඩා මේකට කේන්තියන්නේ මැක්බත් ආරයාවට. ඇය කතා කරනවා පැත්තකට, මේනෝ 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 කියලා. අර පෙලක් කාන්තාව ඉන්නෝනේ ස්වාමි පුරුෂයාට කේන්ති ගියාම එහෙම කතා කරන. මෙහාට එනවා. ඔව් අර අර අම්මෝ එහෙම අන්න පිළිපදින්න වෙනවනේ. මැක්බත් යනවා. මැක්බත් ගියාම කියනවා, තමුන්ට ලැජ්ජ නැද්ද? ඇයිද? පුළුවන් නම් ඔය මේක අහන්න මගේ මිත්‍රයින් සියලු දෙනාම විලියම් ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍ය කෘතිය කියවන්නකො. පුළුවන් නම් විවේක වෙලාව පොඩ්ඩක් හදාගෙන. මම මේ කියන දේවල් එතකොට බොරු නෙමෙයිනේ. එහෙම නේද චිත්‍රා? ඔව් එහෙම බොරු නොවෙන්නත් එපා. දැන් ඕ බලන්න පුළුවන්, බලන්න පුළුවන්. හොඳට ඒක අතීතෙන් දෙයනේ, මේ අද වෙන දේවල් අතීතෙත් වෙලා තියෙනවනේ කියලා පෙලක් වෙලාවට හිතෙන්න පුළුවන්. ඈ එතකොට මොකද වෙන්නේ? අර මිනිස්සයන්ට ගහලා කියන ගෙදර කකා බිබි හිටපු කුමාරවරු දෙන්නෙකුට යුවරාජ්‍යය පිරිනැමුවා. තමුන්ට දුක නැද්ද? තමුන් මෙච්චර මහන්සි වෙලා ඔක්කොම සැලසුම් කරලා දිනාගෙන ආපු දේවල් නේද මේ එක එකට දෙන්නේ? කරුණා කළා ඩන්කන් රජුරන්ට කියනවා, දැම්මම අපේ ගෙදර තියෙනවා. මොකද අවුරුදු ගානකින් මම මගේ ගෙදර ආවේ. ඒක නිසා අපේ ගෙදර තියෙනවා සාදයක්. එදාට එන්න රජතුමනි ඇවිල්ලා අපේ ගෙදර නිදියගෙන ඉඳලා අපේ ගෙදර කෑම කාලා ඔක්කොම කළ ඔබ වහන්සේ වෙනුවෙන් පිළිල කරපු සිරියන් ගබඩාවේ නිදියගෙන රාත්‍රී පහන් කරලා හෙට උදේම යන්න රාජ්‍යයට. මං ආරාධනය කරනවා මේ ආරාධනය නම් පිළිගන්න කියලා කියනවා. එන්න අහන්නට, එන්න අහන්නට බොස්ටන් ලංකා සේවය.